කවදාවත් නොඉඳපු දුකක් ඉන්න සිද්ධ වෙනවා. ඒකින්ද මම කියන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරන්න බා මුලින්ම මත්ද්‍රව්‍ය භාවිත කරලා කරගෙන ආවදින් එහෙම ඒ විදිහ දුක මම ඇස් දෙකෙන් දැක්කා, කන් දෙකෙන් ඇහුවා. පක්ෂනායකතුමාට බිලිවිලි සූතිවන්ත වෙනවා. අපි වෙන්නේ සිවිල් ක්‍රියාකාරිකෙක් මල්ලි. අපි තාම පක්ෂයක ලොකුවට සංවිධානය වෙලා නැහැ. ඉතින් අපි වගේ සිවිල් ක්‍රියාකාරිකෙක් රට වෙනුවෙන් කතා කරලා හරි හිරගෙදරට ගියොත් අපි විතරයි. වෙන කවුරුත් නැහැ මල්ලි. හිරගෙදර ඇතුලේ කට්ටිය තදරගත්තද? ඇත්තටම අඳුරගත්තා. මොකද හිරගෙදර තියෙන එකම දේ තමයි දුක්ඛම් කටළු ඒ හැමදේම නැති වෙන්න තියෙන ටීවී එකක්. ටීවී එකෙන් පේන දේ තමයි හිරකරුවන්. ආයිබෝන්. ඔන්න හිරෙන් එළියට ආව ගමන් අල්ලගත්ත අපේ සංජය මහවත්තව. ආයි වැරදි වැඩ කරන්න එපා. හොඳේ වැරදි වැඩ කරන්න එපා. මේ අපේ CID ගේ මාත්‍රුන්ට අනම්මනම් කියලා දැක්කනේ මේ දවස්වල. මම මේ දේවල් වෙන්න කලින් කෝ අයියේ කේස් දා ගන්න එපා, රිමාන්ඩ් වෙන්න එපා. ඇතුලේ ඉන්න බෑ. මොකද මම දන්නවා කට්ට මම කියලා දවසයි කියලා දවසක් ගියේ නෑ. සංජය අයියා ඉන්ටර්වියු එකක ඇත්තටම මතක තමයි ඒ ඉන්ටර්වියු එක කළේ කියලා. සංජය අයියා මේ වැලිකඩට යන්න කලිනුත් කලින් කරපු අන්තිම ඉන්ටර්වියු එක මාත් එක්ක කරේ. ඉතින් ඇවිල්ලා ආවට පස්සෙත් ඔන්න පළවෙනි ඉන්ටර්වියු එක මාත් එක්ක. ඉතින් මොකද උනේ අයියේ ඇතුලේ තත්ත්වේ කොහමද? ඇතුලේ තත්ත්වේ නම් ඔයා දන්නවා කියන්නේ. හරි අමාරුයි මල්ලි. ඔව්. නිදි වර්ගිත රාත්‍රියන් 7ක් ගත කළා. බොහොම අමාරුවෙන් තමයි මේ ඉන්නේ. ඔව්. ඉතින් දවස් 7ක් නිදා ගන්නම් බෑනේ. නිදා ගන්න පුළුවන්. ඔව්. නිදා ගන්න පුළුවන් 7 පැක් එකේ තමයි නිදා ගන්න පුළුවන්. 7 පැක්. එහෙමයි. මෙහෙම නිදා ගන්නකොට දෙපැත්ත තියෙනවා කකුල් දෙකයි. ඔව්. මේ පැත්තේ කකුල් දෙකයි. ඒ කියන්නේ අපේ ඔළුව මේ පැත්තට තිබ්බොත් අනිත් පැත්තෙන් අනිත් පැත්ත එක්කෙනාගේ ඔළුව. ඔව්. හැබැයි මල්ලි ඒ රෑ 9:00 නිදාගත්තොත් ආයේ පාන්දර 5 වෙනකන් ටොයිලට්වත් යන්න බෑ. 50ක් විතර උඩින් තමයි යනවනම් යන්න වෙන්නේ. හැරෙන්නවත් බෑ. මේ පැත්තට හැරුණා නම් ඒ විදිහම තමයි. ඉතින් ඔබ තමයි පිළිගෙදර ඇත්තම தත්ත්වය. CRP බන්ධනාගාරය තමයි මං හිතේ දවස් 7ම. ඉතින් අතිශය කටුගයි. ඒ කියන්නේ පොද්දයි පරිප්පු නැහැ ඇත්තටම. ඒක පරිප්පු කෑම පරිප්පු හොද්දක් කෑවා මම දැක්කේ නැහැ ඇට තිබ්බද කියලා. මේ උදේට සම්බෝලයි බතු විකන්නේ. බිම නිදා ගන්න පොට්ට නෑ මල්ලි. ඊට පස්සේ මම මේ ඇඳන් හිටියේ කලිසම් දෙකක් ගෙනිච්චා. එක කලිසමක් නමලා ඔළුවට තියාගත්තා. එතකොට පැදුරක්වත් නෑ. දවස් 3කට පස්සේ බෙඩ්ෂීට් එකක් මට ගෙදරින් ගෙනාවා. ඉතින් ඒ වගේ ඉතාමත්ම කටුක දුක්ඛිත තත්ත්වයක් තමයි ඇතුලේ තියෙන්නේ. ඉතින් මම කියන්නේ මේ අපි බන්ධනාගාර ගත වෙනවා මොනම ක්‍රමයකට හරි අපි බන්ධනාගාර ගත වෙනවා කියමුකෝ. හැබැයි මම කියන්නේ මේ කිසිම කෙනෙක්ට බන්ධනාගාර ගත වීමට තරම් වැරද්දක් කරන්න එපා කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. ඔව් ඇත්තටම මම මේ අර අවීචි මහා නරකාදියට ගියා වගේ තමයි මිහිපිට අපායට ගියා වගේ තමයි ඉරගෙදරට ගියා කියන්නේ. එන්න නම් හිතන්න එපා කිසිම හේතුවක් නිසා. මම දැක්ක බොහොම දුක් විඳින ඉතාමත්ම කටුක දුක් විඳින අපි ගැන අපේ කතාව අතාරිනු. මේ මත්ද්‍රව්‍ය භාවිතාව නිසා මේ මත්ද්‍රව්‍ය භාවිතාව නිසා මල්ලි සිරගත වෙන කණ්ඩායම් අප නැහැ. ඒගොල්ලන්ගේ රස පරීක්ෂණ වාර්තා එන්න ඒ ඔක්කොම ටික සෙටල් වෙන්න මාස 10ක් යනවා. ඒ මාස 10 ඇතුළත ජීවිතේ කවදාවත් නොඉඳපු දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඒකින්ද මම කියන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරන්න එපා මුලින්ම මත්ද්‍රව්‍ය භාවිත කරලා හිරගෙදරට ආවදින් එහෙම ඒ විදිහ දුක මම ඇස් දෙකෙන් දැක්කා, කන් දෙකෙන් ඇහුවා. මේ දැන් එළියට ආව විතරයි. තාම ඇඟේ තියෙනවා දුක. ඇඟේ තියෙනවා දුක. සංජය අයියා ගාව ඇත්තරම මම මේ සංජයයට මේ කියන්න කලින් මම වීඩියෝ එකක් දාලා කිව්වා මේ රිමාන්ඩ් වෙන්න එපා, මේ වැරදි වැඩ කරන්න එපා, පොලිසියත් එක්ක කේස් දාගන්න එපා, මාර්ග නීති කඩන්න එපා, බීලා වාහන එලවන්න එපා. මේ ඔක්කොම කිව්වා. මොකද කිව්වේ අඹේ කාපු මනුස්සයා තමයි අඹේ රහදන්නේ නේ අයි. ඉතින් ඇත්තරම දැන් අයියයි දී විපක්ෂ නායක ගරු විපක්ෂ නායකතුමා බලන්න ආව අයියව ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔව්. මං හිතන්නේ මාව බලන්නත් එන්න කට්ටිය බයයි. මොකද ඊළඟට මොකින් මොකව වෙයිද කියලා දන්නේ නැහැ. මගින් ඇරස් වෙයිද, බලන්න එන කෙනාව CID එකෙන් ෆලෝ කරයිද, ඒ මනුස්සයාගේ දෙට්ටයයිද. ඔව්. හැබැයි විපක්ෂ නායකතුමා මාව බලන්න ආවා. බලන්න ඇවිල්ලා සුවද විමසුවා. බන්ධනාගාරයේත් ඇත්තටම මේ තත්ත්වයේ යම්තාක් දුරකට එතුමා යම් කිසි හොඳ මට්ටමකට හැදුවා ගියලර් මහතුරුත් එක්ක කතා කරලා සහ මාව යම් කිසි විදිහකට හඳුන්වා දීමක් බොහෝ සිද්ධ කළා. ඉතින් මේ විපක්ෂ නායක එතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි වෙන්නේ සිවිල් ක්‍රියාකාරිකෙක් මල්ලි. අපි තාම පක්ෂයක ලොකුවට සංවිධානය වෙලා නැහැ. ඉතින් අපි වගේ සිවිල් ක්‍රියාකාරිකෙක් රට වෙනුවෙන් කතා කරලා හරි හිරගෙදරට ගියොත් අපි විතරයි. වෙන කවුරුත් නැහැ මල්ලි.
රයවල් කීපයක්ම ඇඳු කඳුලින් තමයි මේ හිර ගෙදර හිටිය ඇත්තටම. ඕක මම දන්නවා. ඉතින් මොකද අන්තිමට තමන්ට තමන් විතරයි, අපිට අපි විතරයි. ඉතින් සංජයර මම ඔක කලින් කිව්වා. නමුත් සංජය අයියා තරන් කරනවා දැන් අපේ බිවිමි හංසමාලියක් මොකද පාටියක් දැම්මත් දන්නේ නැහැ. මොකද දැන් ඒක ගැන පොඩ්ඩක් දැන් ඇතුළේදී දැක්කද බිවිමි හංසමාලි වොයිස් කට් එකක් දෙන්න ගියා මේ මොකද බූතානි ඒ බිල්ඩින් එකේ තියෙන ඒ අංශයට ගියානේ. නෑ ඇතුලේ ටීවී තියෙනවා. දැන් වැඩේ තියෙන මේක අධිකරණ මේ කටයුත්තක්නේ. ඒකින්ද අපි ඒකත් අධිකරණයටම බාර දෙන එක හොඳයි කියලා හිතනවා. මට වාර නියෝගයක් තියෙනවා. අධිකරණ වාර නියෝගයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණය. ඉතින් ඇතරම මෙහෙමයි. දැන් සංජය අයියාව දැන් ගොඩක් කට්ටිය අඳුරනවා හිරගෙදර. ඇතුලේ කට්ටිය අඳුරගත්තද? ඇත්තටම අඳුරගත්තා. මොකද හිරගෙදර තියෙන එකම දේ තමයි දුක්කම් කටළු ඒ හැමදේම නැති වෙන්න තියෙන ටීවී එකක්. ටීවී එකෙන් පේන දේ තමයි හිරකරුවන් හැමදෙනාටම දෙන්නේ. ඉතින් අඳුරු කාමරයක දවස් 7ක් හිර වෙලා ඉඳලා මේ වගේ එළිය බලනවා කියන්නේ ඇත්තටම වාසනාවක්. ඉතින් ඒක දැන් මේ මට ඇතිවෙච්ච සිතුවිල්ලනේ. ඔයා හිතන්නේ මේ වගේ හිරගෙදර ඇතුලේ අවුරුදු 20 දුක් විඳින හිරකරුවන් ඉන්නවා. ඉතින් මම හිතන්නේ අප ඒ කියන්නේ ඒගොල්ලෝ අප තියලා අප දෙන්න කවුරුත් නැහැ. ගෙවල් වල කවුරුත් නැහැ. ඉතින් මේක මම හොඳ ඛේදවාචකයක්. ඉතින් මම කියන්නේ මට මේ අවස්ථාවේ කියන්න ඕනිකම තියෙන්නේ පළවෙනි දේ තමයි මේ අප දෙන්න බැරි කට්ටිය ගැන යම් කිසි විදිහකට හොයලා බැලීමක් ඔබ සියලු දෙනාට කරන්න පුළුවන්. ඒ කොහොමද බන්ධනාගාර කොමදාරිස්තුමා හම් වෙන්න හම් වෙලා කතා කරන්න ඉතාමත්ම ඉක්මන. මේ ජීවිත දාන අර හරක් ගලව ගන්න ඒ කියන්නේ හරකෙුන්ට අබේ දාන දෙනවට වඩා ජීවිත දානයක් දුන්නාම ඒක 10000 ගුණයක් වඩිනවා. පට්ටපිනක් නේ. පට්ටපිනක් කියන්නේ මල්ලි ඒ ජීවිත දානයක් දෙන්න වෙන කොහෙවත් හම්බෙන්නේ නැහැ. අපේ අවයව අපිට දන් දෙන්න බෑ. හඳුනනමක් නම් දන් දෙන්න පුළුවන්. හැබැයි ජීවිත දානයක් දෙන ක්‍රමය ගැන තමයි මම කියන්නේ. යන්න බන්ධනාගාරයට යන්න ඉන්න ලිස්ට් එක ගන්න කොමදාරිස්තුමාගේ වඩා ඉක්මනට එළියට ගන්න පුළුවන් කෙනා කවුද කියලා හිතුවම කොමදාරිස්තුමා අනිවාර්යෙන් කියයි. ඒකට බන්ධනාගාර නිලධාරීන් එකතත් වෙන්න. ඊපස්සේ නීතිඥවරයෙක් මාර්ගයෙන් මොසමත් දාලා ඉදිරිපත් කළා. එයාව එළියට ගන්න. ඉතින් ඒක ජීවිත දානයක්. දෙවෙනි කාරණාව තමයි මේ පොලිසියට අමතක කරමුක මේ බන්ධනාගාර නිලධාරීන්ට යුනියන් එකක් නැහැ. යුනියන් එකක් නැහැ කියන්නේ ඒගොල්ලෝ මේ රාජ්‍ය සේවයෙන් ඉඳ ඒගෙන කතා කරන්න ක්‍රමයක් නැහැ. උන් මට කිව්වා ඔවුන්ගේ දුක ඔවුන්ගේ පඩිය පිළිබඳව කතා කරන්න කිසිම කෙනෙක් නැහැ කියලා. මේ ළඟ ස්ට්‍රයික් එකකුත් තිබ්බනේ. ස්ට්‍රයික් එකක් තිබ්බ ඇත්තටම. ඉතින් ඔවුන්ගේ දුක පැහැදිලිවම අපි කතා කළ යුතුයි. සපත්තු දාගෙන ඉන්න අවුරුදු දෙකකින් සපත්තු හම්බෙලා නැහැ. ඒ වගේම මේ පඩියෙන් පවුලක් තියා Tamanta කාලා ඉඳලවත් ඉන්න අමාරුලු ඒ ගන්න පඩිය. ඉතින් අන්න ඒ වගේ බොහොම දුක්ඛම් කටළු හැමෝටම තියෙනවා. බන්ධනාගාර නිලධාරීන්ටත් තියෙනවා, හිරකරුවන්ටත් තියෙනවා. එයා හිතන්නේ මල්ලි අපිට පළවෙනි දවසේ ගියාම නිකම් බිම තමයි බිම මෙහෙම මුණින් අතට තමයි නිදා ගන්න තියෙන්නේ. මෙන්ති පොළවේ අර දාන දෙන එකේ පැදුරු 10ක් හිරගෙදරට ගෙනින් දුන්නා නම් එහෙම නැත්නම් කොමදාරිස්තුමාගෙන් ඇහුවා නම් ඒගොල්ලෝ ගන්න ක්‍රමවේදයක් තියෙද ඒකට මුදල් දෙන්නම් කියලා මෙව තමයි මල්ලි මී පිට කරන්න පුළුවන් පින්. සුපිරි පින්. ඒ වගේ සුපිරි පින්. මෙව මන් දන්නේ නැහැ කරුවෝද මිනිස්සුයෝනේ. ඉතින් මට ඒක තේරුනේ ඇතුළට ගියාට පස්සේ. බෙහෙත් නැතුව අර ඇඟේ කැහිලි හැදිලා ඒකට තියෙන පෙත්තක් රුපියල් 5000 කොහෙද වෙන්නේ. අන්නේ පෙත්ත නැතුව කොච්චර දුක් විඳිනවද මිනිස්සු. ඉතින් මේ වගේ ගොඩක් දේවල් අපිට ිරගෙදර වෙනුවෙන් කරන්න පුළුවන්. මං හිතන්නේ මේ බලන් ඉන්න එක්කෙනෙක් හරි මේ දේට යොමු වුණොත් ඒකත් වෙනක් කියලා මං හිතනවා. ඔව් ඇත්තටම. ඉතින් සංජයයට මම නැවතත් කියන්නේ සටන් කරන්න ඕනේ. නමුත් ඉතින් මේ හිර මොකද අපිට නම් තේරලා තියෙන්නේ ප්‍රශ්නයක් වුණාම කවුරුත් නැහැ. ඒකින් ඉඳ දැන් අපි දැන් හොඳ ළමයි. හැබැයි මම දෙයක් කියන්න හිතනවා. ඔව් මම මේ සටන් කරන එක කිසිම ආකාරයකට නවත්තන්න සූදානම් නැහැ. අයුක්තිය අසාධාරණය වෙනුවෙන් මේ කරගෙන ගිය වැඩ පිළිවෙල මෙතනින් සැලා අනේ මම දැන් ඉවරයි විනාශ වුණා ිරගෙදරක් ගියානේ කියලා. ඔව් එහෙම නෙමෙයි. ිරගෙදරංගේම නෑ ිරගෙවල් 100ක ගියත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සටන් කළ සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්න කොන්දපණ තියනවා. මම ඒක ඉදිරියටත් ගන්නවා. ඒක නිසා ඒක සම්බන්ධයෙන් අංශ මාත්‍රයකවත් පසුබැසීමක් සිද්ධ වුණේ නැහැ කියන එකත් මේ අවස්ථාවේ මම කියනවා. දැන් පීමහන්ස මාලි ගැන කතා කරන්න බෑ නේ. මාරණ නියෝගයක් තියෙනවා. ඉතින් ගරු අධිකරණ අපි ගරු කරන්න ඕනේ. මාරණ නියෝගයක් තියෙනවා. ඉතින් පීමහන්ස මාලි ගැන අපි කතා කරන්න නැහැ. සමාවෙන් නැව්වට වැඩසටහන නිමා කරනවා. කමෙන්ට් එකක් දාන්න මේ සම්බන්ධයෙන් ඔබලා අදහස්. සංජයයි ජය වේවා. හරි බොහොම ස්තුතියි. ඔයාගෙනම ඇවිල්ලා ඔයාගෙනම ආවා. වැලිකඩටම ආවා.